ප්‍රබලතම බොහෝත්වයේ සමාජිකවරේ නිම්මට්ටම නියෝජනය කරන මන්ත්‍රී එතුමා ඇතුළු අපේ රටේ වෙනස් මතදරන බොහෝ දිනකට දැන් තේරලා තියෙන්නේ අද රටේ ක්‍රියාත්මක වන්නේ අකාර්යක්ෂම අවිධිමත් පාලනය වැඩ වැඩි ආණ්ඩුව ජනතාවට සේවය කරන්නට අවබෝධයක් නැති ආණ්ඩුව ඔහෙට යන්නේ මල්ලේ පොල් ආණ්ඩුව නොවැම්බර් 16 වෙනිදා රටට දෙනු ව්‍යාජ චිත්‍රය රටට දුක වෙනසක් ඇති වන්නටම ඕනේ කියලා පෙන්නුවා ඒ වෙනස තුලින් ඉතාමත් කාර්යක්ෂම ජනන්ත මහා පෞරුෂත්වයක් තියෙන අලුත් ආණ්ඩුව පිළිවෙලා රට සුගතිය කරා ගෙනියනවායි කියලා කිව්වා. නමුත් මහ පොළොවේ යථාර්ථය මොකක්ද? මේ ආණ්ඩුව කරනවායි කියපු එකම දෙයක්වත් කරන්නට මේ ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ නැහැ. බලන්න මිත්‍රෝනි ජනවාරි 24 වෙනිදා පෙබරවාරි 5 වෙනිදා අපේ සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් අපි ආණ්ඩුවට පෙන්වලා දුන්නා චීනයේ වුහාන් වලින් මේ මහා කොරෝනා විනාශය එනවා වහා පියවර ගන්න වහාම සැලසුමක් හදන්න සවන් දුන්නේ නැහැ මේ අනතුරුදායක හැංග අවස්ථාවල රටක පෙන්වා දෙනකොට අපිට හිනා වුණා. චීන තරහ කරගන්න එපයි. දොස්තරලු විවේචනය කරන. එදා හරි තීන් උගත්තා නම් අද ආර්ථිකයේ මේ වගේ කඩා වැටෙන්නේ නැහැ. කොරෝනා ප්‍රශ්නේ මුහුණ දුන්නු. ලෝකයේ අනෙකුත් හැම රටක්ම තීන් උගල්ලා තියෙනවා. තව මාස 6ක් යනකොට ඒ රටවල් යථාර්ථයටපත් වෙනවා. යථාර්ථයටපත් වෙනකොට ඒ රටවල් වල මිනිස්සු ඉන්නෝනේ හොඳ තැනක. හොඳ ශක්තිමත් තැනක. ඒ නිසා තමයි හැම රටක්ම රටේ ජනතාවගේ අතට සල්ලි ලබා දෙන්නේ. ජනතාවගේ අතට සල්ලි දෙන්නේ ඇයි? රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ජනතාවගේ අතට සල්ලි දුන්නහම ජනතාව ආයෝජනය කරනවා ආනිෝජනය කරනවා ඉතිරි කරනවා මේ ක්‍රම තුනෙන්ම ආර්ථිකය උඩට යනවා ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂය හැමදාම ගහගන්න හැබැයි දෙගොල්ලම එකතු වෙලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක මූල්‍ය ශක්තියක් ආර්ථිකයට පොම්ප කරලා තියෙනවා එංගලන්තයේ මුදල් හැමතිවරයක් ඒ රටේ ව්‍යාපාරවල කර්මාන්ත ශාලාවල සේවය කරන සියලුම දෙනාගේ රැටුමෙන් 80% ආණ්ඩුව ගෙවුවා. ඒ මොකද ඒ අය තීන්දුව කළේ කියනවා කොරෝනා නිසා කිසිම කෙනෙක් විරතියා පොරොවට එඳු වෙන්නට අවශ්‍ය නැහැ. බංග්ලාදේශයේ 100% පඩියෝ නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ රටේ ආර්ථිකයේ ගොඩනගන්නට කරලා තියෙන එකම එක දෙයක්. ඒ දේ තමයි මිනිස්සුන්ට එකවර 5000ක් දීලා. දැන් ඕන ඡන්දෙ නිසා තම 5000ක් ලබන මාසෙ විතර ලැබෙන්නේ. එහෙම කරලා හරියන්නේ නැහැ මිත්‍රවරුනි. මම දේමෝල ජනතාවට කියන කැමති මේ රටේ ආර්ථිකයේ ගොඩනගන්න නම් මිනිස්සු අතර සල්ලි ලබා දෙන්න ඕන කෙටි කාලීනව හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ආර්ථිකයේ ගොඩනැගෙනකම් මම තමුනාසයට පොරොන්දු වෙනවා ආර්ථිකයේ ගොඩනැගෙනකම් මධ්‍යම වර්ගයේ ඉඳලා පහළ දක්වා හැම කවුලකටම අපි මාසකට රුපියල් 20,000 ගන්න ලබා දෙනවා කියන එක මම මේ කතාවේ කියනවා.
කැමති වුණු කලබල වෙනවා. කොහෙන්ද සල්ලි කියලා. මම පෙරලා අහන්න කැමති ආණ්ඩු ඇමතිවරුන්ගේ. කොහෙන්ද හොමාරන ජාත්‍යන්තර පිටස්නායක පිළිලා නැකතන්. ඩොලර් ලක්ෂ හා ලක්ෂාරක් 40 ලක්ෂ සමා වෙනවා. 400 ලක්ෂ. කොහෙන්ද? හොමාරන පිට පිළිලාගේ ඇස්සලෙන් දුව ඩොලර් ලක්ෂ 400. ඒ වට සල්ලි තියෙනවා. ගල් කිස්ස දෙහිවල මුහුණු තීරේ වැලිය අපු තියෙනවා. ලක්ෂ 8900 අපි කියලා ගන්නවා. ඒ වට සල්ලි තියෙනවා. මොකද මේ ව්‍යාපෘති වල හොඳට යනවා කියන්නේ. හොඳට පකා ගන්න පුළුවන්. කොමිස් ගන්න පුළුවන්. 20000 දෙනකොට කොමිස් ගන්න බැහැ. ඒක ප්‍රතිලාභයක් නම ලබා දෙන්නට. ඒ නිසා මිත්‍රයෝ හොඳට මතක තියාගන්න. අපි මේ යුතුයකම ඉෂ්ට කරන අපේ ආණ්ඩුවක් තුළ කිසිම සැකයක් නෑ. දෙවෙනි පියවර බලන්න ලෝකයේ තෙල් මිල අදියටම වැඩිලා අපේ රටේ විතරයි තෙල් මිල අඩු කරන්නේ. පකිස්තානයේ ඉම්රාන් ඛාන් අමතකතුමා කියනවා පකිස්තානයේ තමයි අදුමෙන්ම ජනතාවට අදු මිලටම තෙල් ටික ලබන්නේ. එතුමාම කියනවා අපේ රටේ තෙල් මිල ඉන්දියාවේ තෙල් මිල පකිස්තාන රටේ 75% වැඩි දෙන්නේ. ඒ නිසා වික්‍රමෝනේ අපේ අපි බලයට හත්තුණු විගසම ටවුන් නාසලගේ ජනවර්ම ලැබුණු විගසම අපි අනිවාර්යෙන්ම මේ රටේ තෙල් මිල පහ කරනවායි කියන එක මම ටවුන් නාසල කියනවා. බලන්න වික්‍රමෝනේ මේ ආණ්ඩුව කියනවා 140 සහන පොඩියට ණය ලබා දෙනවා. බලන්න අතුස්සන මේ සභාවේ එක්කෙනෙක් ඉන්නවද 114 පොලිට නෑ ගලවත්. දැන් අද දවසේ මම ගමන පටන් ගත්තේ කලවානේ. කලවානේ නැහැ. ඊට පස්සේ අගලවත්තේ තමයි. අගලවත්තේ නැහැ. අගලවත්තේ මතුගමට. මතුගමට එක්කෙනෙක් ආවා. දැන් දේරුවත් එක්කෙනෙක් ආවා. මෙන්න වැඩබැරි ආණ්ඩුවේ ප්‍රධානතම ලක්ෂණ බොරුවට ප්‍රවෘත්ති හෙඩ්ලයින් ගහනවා 114 පොලියට සාන්නයි කියලා. නමුත් මහා පොළොවේ මේවා ක්‍රියාත්මක වෙන්නේ. මොකද උනේ සමන් පරිප්පු පාලන විරට දින 15යි ක්‍රියාත්මක වුණා. සහල පාලන විර අනුව කරන්න. සහල් මාෆියාව දුන්න නියෝගයක් ආණ්ඩුවට වැඩි කරන්නේ. ආණ්ඩුව ගිහිල්ලා සහල් මාෆියාව ළඟ දණින් නැතිලා 90 කරා. මිත්‍රවරුනි මතකද මාර්තු මාසේ විදුලි බිල අහෝසි කරනවායි කිව්වා. ජල බිල අහෝසි කරනවායි කිව්වා. අප්‍රේ මාසේ විදුලි බිල අහෝසි කරනවායි කිව්වා. ජල බිල අහෝසි කරනවායි කිව්වා. දැන් හැංගෝ හැමෝටම සමවාමිව රත් වෙලා තියෙන්නේ මොකද මැයි මාසේ බිල දැලුවාම මාර්තු බිල අප්‍රේල් බිල මැයි බිල දඩබොලිය රතුනි නේද ඔක්කොම එකට ඇවිල්ලා එදද අහවල් දිනේට ගෙවුව නැත්තම් පියෙව නැත්තම් අනිවාර්යෙන්ම විසන්ධි කරනවා කියන නෝටිස් එකත් එක්ක තමයි ගෙදරට දිල කරන්නේ. වැඩ බැරි ආණ්ඩු බොරුවට කයිවාදෝ ගහනවා. අමුනාසල ගන්නව නේද නොවැම්බර් 16 වෙනිදා එදා මහමැතිවරණයට ඡන්දෙ දෙන්න සමා වෙන්න ජනාධිපතිවරණයට ඡන්දෙ දෙන්න ප්ලේන් හයර් කරන්න ආවේ චාර්ට ප්ලේන් සාවා මොනවද වෙනසක් කරන්නේ. එයා ප්ලැට්ෆෝම් එකේ කිව්වා මේ මහා රට විරෝධිය මාස 8ක් ගියේ නැහැ. එදා රට විරෝධිය පොට්ටාස්ය මම කියාගන්න ඡන්දෙ නැහැ ඒක කිව්වා ඡන්දෙ රට විරෝධිය කොරෝනා එනකොට කොරෝනා බෝම්බ ගහුවා. මෙන්න දිග දෙකේ දේශපාලන. මෙන්න බුරුකාර වංචාකාර දේශපාලන. මිත්‍රවරුනේ මේ බොරුවට අපි නැවතීමේ ලකුණ තරන්නට ඕන. කොරෝනාව කාලහම ආණ්ඩු හැසිරෙන්න ඕන. රට ගොඩනගන්නට රට ආරක්ෂා කරන්නට ආර්ථිකය වර්ධනය කරන්න. කොහොමද කොරෝනා වාසේ කරේ? කොරෝනා වාසේ ජාති ලේලියන් ඉස්සුවා
කොරෝනා වස්සේ ආගමනේ දැරිස්සුවා මම තමුන් ආශ්‍රයට කියන කවදී මම විශ්වාස කරන අපේ ශ්‍රී ලංකාව තුල නිර්මල පිරිසිදු බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නට ඕන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල බුදුදහම අපි විකෘති කරන්න නැතුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන ඒ නිසා සමගි ජනබලයේ අපි සත් ජාතිකත්වය සාධන ජාතිකත්වය සත්භාවයේ ක්‍රියාත්මක වෙන ජාතිකත්වය පිරිසිදු ජාතිකත්වය මේ රටේ සියලු ජාතීන්ට සියලු ආගම් වලට මේ රටේ ජීවකීනේ අයිතිය තමන් විශ්වාස කරන ආගම ඇදහිල්ලේ අයිතිය අනිවාර්යෙන්ම තියෙනවා ආගම නිසා ජාතිය නිසා මේ රටේ ජාතිවාදයේ අවසන් යුගය අපි අගෝස්තු 5 වෙනිදාට අවසන් කරනවා කියලා මම මේ අවස්ථාවේ සම්මුණාන්තර කියනවා ඒ සංසාරක මිත්‍රවරුනි අපි ළඟ තමයි නියම දේශප්‍රිය විදිහට ඔය එහා පැත්තේ ඉන්නේ බුදුදහම විකෘති කරපු කාඩ්බෝඩ් වීරයෝ කාඩ්බෝඩ් දේශප්‍රියනි මම බයලතෝ කියනවා කාඩ්බෝඩ් බෞද්ධ මහා ලෝකෝට අනුන් කරපු දේවල් විකෘති කරන්න විතරක් තේරෙන බෞද්ධ වේයත්තු කිසිදාක පන්සලකට උදව්වක් කරන්නේ නැහැ කිසිදාක විහාර ස්ථානයක් ගොඩනගන්නේ නැහැ ඒකක් දන්නවා අමුන් කරපු වැඩක් විරුද්ධ කරලා ඉන්නේනකොට ජාතිවාදී අවශ්‍යරාගම් වාදී අවශ්‍යරා රටගිනි කියන්නේ නම් තේරෙනවා මම ඔබතුමාලා කියන කැමතියි මේ රටේ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාව මේ ජාතිවාදී ආගම් වාදී ජාති වේදී ආගම් වේදී ප්‍රතික්ෂේප කරන ඒ සිංහල බෞද්ධකම නෙවෙයි ඒ රට විනාශ කරන ක්‍රමවේදය ඒ නිසා මම කමුණාන්සලාට පැහැදිලිව කරුම් වෙනවා අගෝස්තු 5 වෙනිදා අපි දිනනකොට මේ රටින් අන්තවාදය ජාති දේවය ජාතිවාදය ආගම් දේවය ආගම්වාදය ඒ වගේම ත්‍රස්තවාදය අපි මේ රටින් තුරන් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. ඒ සත්‍යතාවල වික්‍රමණී දීර්ඝ කතා කරන අවස්ථාවේ කලුතර අපි ඊළඟ බලමණ්ඩලයට ඉරසීම යන්න තියෙන නිසා විශේෂයෙන් මතක් කරගන්න කැමතියි මේ පහුගිය කාලවකවාන තුල රාජක සේනාරත් අමතිතුමා අපි ඉතාමත්ම සුහදශීලීව නළුනිමු කරා සාකච්ඡා කරා කතා කරා පැහැදිලිවම මේ සමගී ජන බල වේගී කියන මහා වෘක්ෂය තුල අද හැමෝටම පුළුවන් හැමෝටම තැනක් තියෙනවා හැමෝටම පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න හැමෝටම අපේ දොරටු විවෘතයි අපි ළඟ තිබෙන්නේ සදහවත් දේශපාලනය පිරිසිදු දේශපාලනය දූෂණේ වංචාව හොරකම පුරන් කරපු දේශපාලනය අපි ළඟ තලිගෙනී නැහැ අපි ළඟ අමනුෂ්‍ය ක්‍රියා නැහැ මුළු රටම ඉන්නනේ ඉන්නවනේ මනුෂ්‍යකම රජේ යුගය මනුෂ්‍යත්වයේ මුදලන යුගය ඒ යුගයේ විහි කරන්නට අපි ලැස්ති කරුණා කරලා දුරකතනේ ජයග්‍රහණය කරවලා සමගි ජන බල වේගයෙන් ඉන්නවන්නේ කියලා ඉල්ලීමක් කරමින් අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පෙරලිකාර ඡන්දය අපේ රාජක සේනාරත්න ඇමතිතුමා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය බවට පත් කරගෙන තමුන්නාසලා කටයුතු කරන්න දේරුලාසනය අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕන ඒ වගේම එතුමා සමගාමීව දැනගෙන කටයුතු කරන අපේ ඉස්තිකාර ජනේ මැතිතුමා මූණ දිහා බලුවම අන්නේ පළාත් සභාවේ ඉඳලා හෙම්බක් වෙලා ඉන්නේ එතුමාගේ කඳුම ආගමෙන් කොට ගිහිල්ලා රජ සභාවේට ගිහිල්ලා විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරගන්න අපේ ආශිර්වාදයෙන් උපනත් වෙනවා තමුන්නාසලා එතුමාට උපරිම සහයෝගය ලබා දීලා අපේ අස්ලම් මැතිතුමාගේ ජයග්‍රහණය තමුන්නාසලා තහවුරු කරන්න මට අමුතු වුණ අපේ ඉස්තිකාර මැතිතුමාගේ යාලුවගේ නම මතක් කරන්න අපේ අම්ජාන ජයග්‍රහණය දෙන්නම බලත් සභාවේ බොක්සිංග හරියනවා එසේ වෙනත් අපේ අම්ජාන මැතිතුමාගේ අනාගතය අපි බාර ගන්නවා ඒ වගේම ප්‍රතිපක්ෂවලින් අපි සමග එකතු වුණු
සියලු දෙනා එකතු කරගෙන සමගි ජන බලවේගය තුළින් දුරකථනය ජයග්‍රහණය කරලා මේ රටේ අනාගත ස්වර්ණමය යුගය සෞභාග්‍ය සම්පන්න යුගය ජාති භේදය නැති ශ්‍රී ලංකාව ජාතිවාදය නැති ශ්‍රී ලංකාව ආගම භේදය නැති ශ්‍රී ලංකාව ආගමවාදය නැති ශ්‍රී ලංකාව අන්තවාදය නැති ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය නැති ශ්‍රී ලංකාව අපි හැමෝම අත්දැකගෙන සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් එකමුතු භාවයෙන් අපේ ආරම්භර මාතෘභූමිය තවදුරටත් ශක්තිමත් කරමු කියලා යෝජනා කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි අස්සලාමු අලයිකුම් වණක්කම් එවිදී සමි පලකන් වීමේ උත්සව සභාවේ නිවාම කරා යොමුනේදී ඔබ වැගෙන යන්නේදී මේ කටයුත්ත සමාවපේ සිටම අපිට මේ අවශ්‍ය මාර්ගෝපදේශකත්ව ලබා දුන් අතිපූජනීය මහා සංඝරත්නයට ඒ වගේම මේ කටයුතු සංවිධානයේදී අපට විශාල